ආයුබෝවන් දෙමව්පියන් තම දරුවන්ගේ හැසිරීමටවල වෙනස්කම් පිළිබඳ හොඳ අවධානයකින් සිටිය යුතුයි මොකද එසේ වෙනස් වීම වලට හේතුව දරුවාට යම්කිසි කෙනෙකුගෙන් කරදරයක් හෝ ඉරියරයක් සිදුවීම නිසා වෙන්නත් පුළුවන් අද ඔබට කියන්න යන කතාව ඒ වගේ එකක් තෝමස් විලේරියෝ ඔහුගේ බිරිඳ සහ දරුවන් සමග ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ස්ප්‍රින්ග් හිල් කියන ප්‍රදේශයේ පදිංචියට ආවේ අලුතින් මේ හේතුවෙන් තෝමස්ගේ දුව ආලියාට ඇය කලින්ගේ පාසලෙන් අයින් වෙලා පයින් ග්‍රෝව් එලිමෙන්ටරි ස්කූල් කියන අලුත් ප්‍රාථමික පාසලට යන්න සිදු වුණා. පළමු වතාවට පාසලකට යන ළමුන්ට තරමක් නුහුරු සහ අපහසු කටයුත්තක් වුවත් ආලියා කලින් පාසලේදී ඉතා සමාජශීලී ළමයෙකු ලෙස හැසිරුණු නිසා අලුත් පාසලේදී තිලසම වේ යයි ඇයගේ දෙමව්පියන් සිතුවත් ඒ එසේ සිදු වුණේ නැහැ. දිනෙන් දිනම ඇය පාසල් යෑමට ඉතා අකමැති බවක් පෙන්වූ අතර බොහෝ විට පාසල් නිමවේ නිවසට පැමිණියේ අඩමි. තෝමස් විසින් ආලියාගෙන් මේ පිළිබඳ විමසුවත් ඇය පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් අතර ඇය පවසා සිටියේ පන්තියේ ගුරුවරිය අයියෙන් කෑගසන බව පමණයි. දිනෙන් දිනම ආලියාගේ පාසල් ගමනට ඇති අකමැත්ත වැඩි වීම නිසා තෝමස් තීරණය කළා මේ ගැන පාසලේ විදුහල්පතිතුමියට පැමිණිලි කරන්න. නමුත් විදුහල්පතිතුමියගේ ප්‍රතිචාරය වුණේ මෙම පන්ති භාර ගුරුවරිය අවුරුදු 13ක් තිස්සේ උගන්වන බවත් සාමාන්‍යයෙන් ඇය කතා කරන විට ශබ්ද ටිකක් වැඩි බවත් ටික දිනක් යන විට ආලියා මේට හුරු වෙවි යයිද ඇය විසින් වැඩිදුරටත් පවසා සිටියා. ඉන්පසු සති කිහිපයක් ගත වුවත් ආලියාගේ තත්ත්වයේ වෙනසක් නොවුණු නිසා ආලියාගේ මව සහ පියා මේ ගැන සෙවීමට උපායක් යෙදුවා. එම උපාය ක්‍රියාත්මක කිරීමට පෙර තෝමස් විසින් නීතිඥවරයෙකු හමු වී උපදෙස් ලබාගත් අතර ඔහු පැවසුවේ ඒ නීතියට බටහිර ක්‍රියාවක් නොවන බවයි. ආලියාගේ දෙමව්පියන් විසින් කුඩා අඬ පටිගත කිරීමේ උපකරණයක් පිළිගත් අතර පසුවද ආලියා පාසල් යාමට සූදානම් වුණු අතර තෝමස්ගේ බිරිඳ විසින් එම උපකරණය ආලියාට හොරෙන් ඇයගේ කොණ්ඩේ අතරට තමා ගැට ගැසුවා. ආලියා එදින පාසල් නිමවලේ නිවසට පැමිණි පසු තෝමස් සහ ඔහුගේ බිරිඳ එක්ව එම උපකරණය පටිගත වී ඇති දේවල් පරීක්ෂා කිරීමට පටන් ගත්තා. ආලියාගේ පන්ති භාර ගුරුතුමිය ආලියා ඇතුළු පන්තියේ අනෙකුත් ළමයින්ට ඉතා සැරපරුෂයෙන් බැනවා දෙන ආකාරය උපකරණය පටිගත වී තිබුණා. පන්තියේ සිටින පැය 6 පුරාවටම ඉතා සුළු දේවල් වලට පවා අතිශය සැරපරුෂ ආකාරයට ඇය ළමුන්ට බැනවා දී තිබුණා. ඒ වාසා කම්පණයටපත් වූ තෝමස් සහ ඔහුගේ බිරිඳ මේ පිළිබඳව විදුහල්පතිතුමියට පැමිණිලි කළත් ඇය ඒ පිළිබඳව කිසිදු තැකීමක් කළේ නැහැ. ඉන් නොනැවතුණු තෝමස් විසින් පාසලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මේ පිළිබඳව ලිඛිතව දැනුවත් කිරීමක් කළ අතර ටික දිනකින් ඔවුන්ගේ පිළිතුරු වූයේ පාසලේ පරිපාලනය මගින් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කර ගුරුවරියට තදින්ම අවවාද කළ බවයි. ආලියා වෙනත් පන්තියකට මාරු කිරීම වඩාත් සුදුසු බව ඔවුන් යෝජනා කර තිබුණා. මෙම ගුරුවරිය යළි යළිත් මේ ආකාරයටම කුඩා ළමුන්ට බැනවැදීම සිදු කරා වී යයි සිතූ තෝමස් විසින් ගුරුවරිය පන්තියෙන් නිරපා හැරීම සඳහා change.org කියන වෙබ් අඩවියේ ඔන්ලයින් ක්‍රමයට පෙත් සමක් පළ කළ අතර ටික වේලාවකින්ම ඒ සඳහා පක්ෂව මිනිසුන් 2000ක් පමණ ඔන්ලයින් ක්‍රමයට සිය අත්සන යොදා තිබුණා. ඉන් අනතුරුව මෙම පුවත මාධ්‍ය හරහා ලෝකුරා ප්‍රචාරය වූ අතර තෝමස්ට මාධ්‍යයෙන් මෙන්ම අනෙකුත් ළමුන්ගේ දෙමව්පියන්ගෙනුත් මේ සඳහා සහයෝගය ලැබුණා. මෙම ගුරුවරිය තවමත් මෙම පාසලේම රැඳී සිටින නමුත් පෙර පරිදි ළමුන්ට අකාරුණික සහ සැරපරුෂ ලෙස බැනවදින්නේ නැති බවයි පැවසෙන්නේ.